මුලින්ම නැවතතාවක් අත්දවසේදී අපි ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය විදියට අපි නැවතතාවක් මාධ්‍ය හමුවේ රටට වැදගත් වූ ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කරන්න බවත් කියනවා. අද මාත් එක්ක මේ අසල සම්බන්ධ වෙනවා. ඊට පස්ව මාත්‍ය අභිමානපොර මැතිතුමත් මුලින්ම අපි මේ අවස්ථාවක් කරගන්නවා මේ රටේ මේ ලෝකයේ තියෙන ව්‍යසනයට ශ්‍රී ලංකාවේ අපි හැසිරෙන විදිය සම්බන්ධ විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනාට සමග ජන බලවේගයේ ඒ වගේම රටේ පුරවැසියෙක් වේද අපේ ආචාර්ය පුද කරන්න සිටින මුලින්ම අපි කැමති වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ හමුදාව අපේ හමුදාපතිතුමා ඇතුළු හමුදාවට සම්බන්ධ සියලුම දෙනාට අපේ කෘතවේද ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙනුවෙන් ආචාර කළ එතුමන්ලට තවත් ශක්තිය ධෛර්ය මේ කටයුත්තේදී ඉදිරියට යන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙනට අපි සූදානම් කියන එක මේ අවස්ථාවද මුලින්ම අවධාරණය කරන්නට කැමතියි. අද වෙනකොට COVID-19 කොතනද ශ්‍රී ලංකාවේ තියෙන්නේ කියන එක කල්පනා කරන්නට ඕන. දැන් මේ අවස්ථාව මේ මොහොත වෙනකොට පෞද්ගල දවස් 5ට පමණ COVID ආසාදිතයෝ 114ක් ලැබිලා තියෙනවා. අවසාන දවස් 5ට 114ක් COVID ආසාදිතයෝ මේ රට තුළට ඇවිල්ලා තියෙනවා. රට තුළ ඇති වෙලා තියෙනවා. රට තුළ හොයාගෙන තියෙනවා. මේකෙදි මුලින්ම අපි කල්පනා කරන්න ඕනේ දැනට 368යි ඊයේ දවස් විතරක් 35යි. ඒතොර මම හිතනවා ලංකාවේ වැඩිම COVID ආසාදිතයෝ ප්‍රමාණයක් ආපු දින හැටියට වෙන්නේ ඊයේ දවස. මගේ මේ අවස්ථාවේ තියෙන ප්‍රධාන සහ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අපි රටක් හැටියට මේකට මුහුණ දෙන්නේ කොහොමද? රටක් හැටියට අපේ ජනතාව සියලු දෙනා මෙතන එකතු වෙලා මහා විශාල ශ්‍රමයක් ගන්නවා තමන් ජීවිතේම තමන් පවුල් වල හැටියට ගෙදර ඇතුළට වෙලා තමන්ට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙමින් අපි කටයුතු කරමු. නමුත් අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා කෝවිඩ් එකත් එක්ක අපිට එන්නේ මාරයෙක්. එතන මාරයා කෝවිඩ් එක කෝවිඩ් කැඳවන්නේ මාරයාව. එතකොට කෝවිඩ් කැඳවන්නේ මාරයා නම් COVID-19 අපි සටන් කරන්නේ මාරයෙක්ද? හරි ඒ වගේම තව මාරයෙක් ඉන්නවා. ඒ මාරයාගේ ඇඟට වෙලා දිනන කෝවිඩ් නැත්තම් මොකක් හෝ මාරේ එයා ඉල්ලනවා නැතිවරනවා. මේකයි ප්‍රශ්න. එතකොට අපි හදිසින් කල්පනා කරපු කෝවිඩ් මාරයත් එක්ක සටන් කරන අපිට දැන් සටන් කරන්න වෙලා තියෙනවා අර අනිත් මාරයත් එක්ක නැතිවරණයක් ඉල්ලන මාරයත් එක්ක. දැන් අපිට නැතිවරණයක් ඕනේ. මේ රටේ මේ වෙලාවේ තියෙන මේ බිහිසුණු තත්ත්වයක් එක්ක මාරයා කැඳවන කෝවිඩ් නැතිවරණයක් මාරයා කැඳවීම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවාමයි. මෙතනදී ඇයි අපි ඡන්දෙට බය කියලා අහන්නේ සමහර කට්ටියන. ඇයි ඡන්දෙට බය? අපි ඡන්දෙට බය නෑ මාරයාට බය. මාරයා ගේන මැතිවරණයට බයයි. ඒ නිසා මාරයා කැඳවන මැතිවරණයට අපි බයයි. හේතුව ලංකාවේ මිලියන 15ක ජනතාව ඡන්දෙට යනවා. මේක එසේ මෙසේ ඡන්දයක් නෙමෙයි පාර්ලිමේන්තු මහා මැතිවරණය. මහා මැතිවරණය. මේ මහා මැතිවරණයට විශාල පිරිසක් මේ මිලියන 15 ගාවට යන්න අජිත් මානප්පරු මැතිතුමාලට ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න කට්ටියට මිනිසු මොන ගහෙන්ද මුඛවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහමද? මොකද්ද මේ මුඛවාඩමින් කියන්නේ? මේ මුඛවාඩම දාගන්න. මුඛවාඩම දාලා නැතිවරණයක් කරන්න පුළුවන්. මුඛවාඩමේ මොකද්ද සලකුණු කරන්නේ? මුඛවාඩමේ සලකන්නේ කටවහල ඡන්දෙ ඉල්ලපන් කියන එක. එහෙම ඡන්දෙකට යන්න පුළුවන්. මේ රටේ මිනිසුන්ට මේ වෙලාවේ ඡන්දයක්ද ඕනේ? හදවතක් තියෙන්න ඕනේ ඉස්සල්ලාම. රටේ මිනිසු ගැන හදවතක් තියෙන්න ඕනේ. මාර්යා කැඳවන නැතිවරණයක් අපිට ඕනේ නැහැ. මාර්යා ගේන මැතිවරණයක් අපිට එපා. මාර්යාව ගෙදරට ගේන්න හදන අපේ දරුවගේ අනාගතය කන්න හදන මාර්යෙක් අපිට මැතිවරණේ ගේන්න එපා. ඒ නිසා අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා අපි ඉතාමත්ම නිහතමානීව මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න. අපි බොහොම නිහතමානීව අපි දන්නවා අපිට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ කාලේ අද ඉන්න ආණ්ඩුව අපිට සලකපු විදිහ. බොරු නිවුස් මැව්වා අපිව විනාශ කරා පාරේ බැහැල යන්න දුන්නේ නැහැ. මාධ්‍ය නාලිකා ටිකක් අරන් හොද හොද ගැහැව්වා. කිව්ව කතාව නෙමෙයි අවංක විල්ලනවා මේ රටේ අපි දෙයියෝ බුදුන් අදහන රටක් මේ රටේ මහ පොළොවේ සත්‍ය කියන දෙයක් තියෙනවා ඒ සත්‍ය ජය ගන්නවා යම් කිසි සවෝ ජය ගන්නවා ජය ගන්නවාමයි ඒ ජය ගැනීමේ තුල ඔයවා ගහන මාධ්‍යයේ සමහර ආතල් ගන්න නාලිකාවල කතා කරන මහත්තුරුන්ට ඒ ඔක්කොටත් සමහරට අර ගින්නේ රස්නේ තේරෙන්නේ නැහැ Tamanට ගිනි ගන්නකම් සර් එදාට ඒගොල්ලන්ට ඒකේ රස්නේ තේරෙන්නේ හැබැයි මහ මේ මහමැතිරණ එකක් හොඳින් මතක තියාගන්න මේ මහමැතිරණ නෙමෙයි මේ අවස්ථාවේදී අපි ඉල්ලන්නේ අපි ඉන්නන්නේ මේ වෙලාවේදී මිනිසුන්ගේ ජන ජීවිතයේ ඉස්සරහට. දැන් සමහන් දැක්ක අපේ රටේ ඉන්න ආණ්ඩුවේ සමහර මැතිවරණතුරු කොරියාව ගැන කියනවා. නොදොකින් විතරක් නෙවෙයි. කොරියාව ගැන කොහොමද කියන්නේ? කොරියාවේ ඇවිල්ලා
මිලියන 11ක් ඡන්දෙ දීලා තියෙන්නේ පෝස්ටල් වෝට්ට. ඒක ඩිජිටල් කරන්නේ තියෙන ඉතාමත්ම උසස් බුද්ධිමත් මට්ටමින් සහ ඒ කියන්නේ මං කියන්නේ සම්පූර්ණ ඩිජිටලි බුද්ධිමත් මට්ටම බොහොම උසස් මට්ටමක තියෙනවා ඒ රටේ. එතකොට 126ක් 30කුත් අතර ඒ රටේ මැතිවරණයට ඡන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ ගෙදර ඉඳලා. අපේ උන්ට උන් ගෙදර ඉඳලා අපේ මේ ආණ්ඩුවේ උන්දලා කොහොමද ගෙදර ඉන්න පෝස්ටල් ඡන්දෙ දුන්නා අපේ මිනිසුන්ගේ ඡන්දෙ පූරාගෙන කායි. ඒ නිසා එහෙම ඡන්දෙකට යන්න බෑ මැතිවරණ කොමසාරිස් අපි කියනවා මාර්යාගේ මැතිවරණය කරේ තියාගෙන යන්න එපා. මැතිවරණ කොමසාරිස් කියනවා යාට කාටවත් මේ අදහස් දෙන්න හදන්න එපා කියලා නෑ. අපි මහජනයාගේ අදහස කියන්නේ. අපේ අදහස නෙමෙයි. මාර්යාගේ මැතිවරණට මැතිවරණ කොමසාරිස් බෙල්ල තියන්න යන්න එපා. ඉතින් මැතිවරණ කොමිසම හරියට මිනිසු ගැන හිතන්න. තමන්ගේ රජයේ සේවකයා බැලට් පෙට්ටිය උස්සන් යන මිනිස්සු ඇඟිල්ල පාට කරන්නේ කොහොමද? ඇඟිල්ල අල්ලන්නේ කොහොමද මිනිහෙක්? කොවිඩ් කියන අතරතුරේදී අර මිනිස්සු ඇඟිල්ල ඒ මිනිස්සයා ග්ලව් එකක් දැම්මත් අනිත් මිනිස්සයන් ගලවන්න එපයි. එයාගේ ග්ලව් එක ඇඟිල්ල පාට කරා. කොහොමද මේක කරන්න හදන්නේ? කිසිම විදියකින් මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ අපි එකතු වෙන්න සහයෝගය දෙන්නම් කිව්වා. අපි එදා ගිය අවුරුද්දේ මේ කාලේදී ආණ්ඩුව ජාතිවාදී අවශ්‍යලා විනාශ කරලා මේ අපෙන් අන සමානුසය ඇයි සමීජන බලය වෙන්නේ නැහැ කියලා අපි නිහඬ නැහැ. අපි අපි මේ මේ අපි මේ ගල් යුගයේ ඉන්න දේශපාලකයෝ නෙමෙයි. අපි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන මේ ආණ්ඩුවට මේ මේ කාලේ පුරාට සහයෝගය දුන්නා. අපි කතා කරලා විවේචනයක් කරන්න ගියේ. විවේචනය කරන්න පටන් ගත්තේ රුපියල් 5000 දීලා මිනිසුන්ගේ දේශපාලනයෙන් ඡන්දෙ ඉල්ලන්නේ අනෙක් ගැන තමයි අපි විවේචනය කළේ. අපි විවේචනය කරා 29 වෙනි 19 වෙනි දානක රට අරලා තියලා නාම යෝජනා තියන්න දීලා ඊට පස්සේ රට වැහැවීම තුළ අත් වෙච්ච දේ අපිට මතකයි. 28 දිනකට මට පුළුවන් ද රට වහන්න කියලා අහපු මිනිස්සු ඉන්න රටක් නෙමෙයි. 28 දිනකට මට පුළුවන් ද රට වහන්න කියලා ඇහුවා. තව එක්කෙනෙක් මම දැක්ක ඊයේ පෙරේද කියනවා ඩෙන්ගු 199 කරනවා. ඉතින් එහෙනම් මොකටද ඒක? එතකොට අපි රට වැහැවුවද කියලා. අන්න ඕකයි ආණ්ඩුවේ මානසික බුද්ධිමත් තත්ත්වය. හොඳට මතක තියාගන්න. අපි අද කතා කරන්නේ මෙහෙම හරි ඇවිල්ලා ආණ්ඩුවට කියන්නේ වැඳලා මම ජනාධිපතිතුමන් නිල්ලිමක් කරනවා අර විදේශ ශ්‍රමිකයෝ දුක් විඳිනවා. විදේශ ශ්‍රමිකයෝ එම්බසි හරහා මම හිටපු විදේශ රැකියා මාත්‍යවරයා හැටියටත් මං ඉල්ලීමක් කරනවා ආයතන කරනවා මේ මිනිසුන් මෙහෙම කරන්න එපා. මිනිස්සු තාමත් අන්ත අසරණ දුගී තත්ත්වයල ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඉන්න ওই රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන කණ්ඩායමට ඔබතුමා නියෝගයක් දීලා මේ මිනිස්සු ගැන කාරුණිකව බලන්න. අපිට විදේශ විනිමය වන් ඒ විදේශ විනිමය මුකුත් නැතුණක් කල්පනා කරන්නේ ඒ ඒ මිනිසුන්ගේ දරු පවුල් ඉන්නේ මෙහෙම. ඒ මිනිස්සු අද විඳින දුකක් කොහොමද අම්මා තාත්තව ගෙන්න ගන්න බැරුව අම්මා තාත්තගේ අස්ථාවරත්වය ගැන හිතලා. ඒ නිසා මම මට ඊයේ දවසේ කෝල් එකක් ආව එක්කෙනෙක් පුතාට අසනීය පුතාට හැදලා තියෙන උණක් විතරයි. හැබැයි මේ අපිට අපිට මෙහි විසුමක් නැහැ. හැබැයි දොස්තරලා බෙහෙත් දීලා දෙනවා මේ ඩුබායි රාජ්‍යයේ ඉන්නේ ඔක්කොම කියලා කතන්දර එක්ව. ඒ මිනිස්සු විඳින්නේ මෙරි මෙරි ඉපදිනවා. සමේ විදේශ ශ්‍රමිකයෝ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගෙන් අපි ජනාධිපතිතුමාට මේ කටයුත්තේදී කටයුතු කරන සම්බන්ධයෙන් අපි තුමට කවදාවත් දැනලා නැහැ. හැබැයි අපි ඉල්ලීමක් කරේ මේ මාර්යාගේ මෙතන කොවිඩ් එක ඉවර කරොත් මේ ආණ්ඩුවට ඡන්දේ නිකම්ම දිනන්න පුළුවන්. හරි. ඉතින් එහෙම එහෙම එකේ තියෙද්දී අපි මේ කොවිඩ් එකේ නම් දඩ බීමා කරගෙන අපි ඡන්දෙකට යන්න එපා එකක් ගාලා. අපි මේ වෙලාවේදී කරන්න ඕනේ මේ මේ මහමැතිවරණය අපිට මොකද මේ 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 මුපිය 5000 නොදුයිපු මිනිහා ගැනයි අනිත් මිනිහා ගැනයි ඔක්කොම අපිට ඡන්දෙට යන්න පුළුවන්. ඇයි අපි ඡන්දෙට යන්නේ නැත්තේ? ඇයි අපි කියන්නේ ඡන්ද හොඳ නැහැ කියලා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ. මිනිසුන්ට බොරු මවන්න පුළුවන්. ඇත්ත බොරුවක් කරන්න පුළුවන්. මාධ්‍යර ඕන විදිහට සමහර ඒවා කපන්න පුළුවන්. හැබැයි මං ඉල්ලා සිටින මේ රටේ එක මාධ්‍යයක් ඉන්නවා. ඒ මාධ්‍යර ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ හමුදාව තමයි මේ රට පාලනය කරන්න ඕනේ කියලා දෙන්නේ. තව මාධ්‍යයක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ පෙන්වන්න මේකේ මහමැතිවරණ දින මහින්ද මහත්තයා අගමැති කරීමේ සීමිත තමයි මේ මාධ්‍යය. තව මාධ්‍යයක් ඉන්නවා මේ මාධ්‍ය තමයි රටේ අද වෙනකොට විපක්ෂ විදිහට හැසිරෙන්නේ. එතකොට මේ එජෙන්ඩා තුනේ යනකොට මිනිසුන්ට මේක නිකන් අපභ්‍රංශයක් වෙලා තියෙනවා. හැබැයි ඇත්ත යථාර්ථය ඊට වඩා බොහොම වෙනස්. ඒ නිසා මම දීර්ඝව යමක් කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉල්ලීමක් කරන්නේ මේ ආණ්ඩුවට මීට වඩා මහජනතාව ගැන සංවේදී වෙන්න. මම හිතනවා මේ රට ලෝකේ අපි හිතපු නැති මොහොතක ඉතාමත්ම විශාල ප්‍රශ්නයක් අපිට අපි ඉන්නේ උෂ්ම ගන්න අපිට ඉඩ දෙන්න කියලා පොඩ්ඩක්. අපි වෙනම කුත් ඉල්ලන්නේ. හුස්ම ගන්න ඉඳින් අපි සාමාන්‍ය භාෂාවෙ කියන්නේ අනේ මචං මට හුස්ම ගන්න ටිකක් දීපන්. මේ අසේ මැතිවරණයක් මේ මිනිසු දැන් මේ අපේ අපේ සමගි ජන බලවේග විතරක් 262ක් ඉල්ලනවා. ඔය වගේ ප්‍රධාන පක්ෂ ටික ඔක්කොම ගන්න. 262ක් අපේ පොහොත් වෙන 262ක් ජාතික පක්ෂයෙන් 262ක් 262ක් එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණෙන් 262ක්. તો එතන ඔය අපේක්ෂකයෝ ඔක්කොම මිලියන 15කින් මනාප ඉල්ලන්නේ. මනාප ඉල්ලන්නේ මොකෝඩමත් දාගෙන කියලා. ගෙයින් ගෙට ඇවිදින්නේ කොහොමද? රැස්වීමක් කරන්නේ කොහොමද? මේක හිතන්න පුරන් බුද්ධියක් නැද්ද?
මාර්යා කැඳවන මැතිවරණයක්ද අපිට ඕනේ? මාර්යාටද මැතිවරණයක් ඕනේ? මාර්යා කැඳවන මැතිවරණයක් මිනිසුන්ට ඕනේ නැහැ. මාර්යාට මැතිවරණයක් ඕනේ කියන එක පේන්න තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ මොහොතේදී ඊට වඩා සංවේදී වෙන්න කියන ආයාචනාව කාරුණිකව ජනාධිපතිතුමාගේ. ඒ වගේම විවස්ථාවේ අර්බුදයක් තියෙනවනම් ඒක පාර්ලිමේන්තුවේ කැඳවන්න පුළුවන් කියන එක හැම විචාරදයන් කියනවා. අපි අත් දෙකම උස්සලා සායෝගදන තේ එකක් වතුර එකක් කැන්ටිමක් කිසි දෙයක් අරින්න එපා කියලා. ආණ්ඩුවට ඕන මුදල් පාස් කරන්න ඕන කොහොම සහයෝගය අපි දෙනවා කියලා. ඉතින් එහෙම කියනවනම් අපි තව මොනවද අපි අපි ගිය අවුරුද්දේ ඒගොල්ලන් අපිට සලකපු විදිහට අපි සලකන්නේ නැහැ. අන්න ඒකයි සමිති ජන බලවේගයේ වෙනස කියන එක මතක් කරගන්න. සා අපි විශේෂයෙන්ම මේක මාර්යා පරාජය කරන්න හරි අමාරුයි. මාර්යා පරාජය කරන්න මේ මොහොතේ හරි අමාරුයි. හැබැයි මාර්යා පරාජය කරන්න අපි සියලු දෙනා එකතු වුණොත් පුළුවන්. ඒක මුලින්ම මතක තියාගන්න. මාර්යාව පරාජය කරන්න, මාර්යා ඉල්ලන මැතිවරණය පරාජය කරන්න අපිට පුළුවන් රටක් හැටියට, මිනිස්සු හැටියට, ජාතියක් හැටියට, අපි සියලු දෙනාම එකතු වෙනවා. මාධ්‍යයක් හැටියට අපි සියලු දෙනා එකතු වෙනවා. එජෙන්ඩාවෙන් පිට මාර්යාගෙන් අපේ ජනතාව බේරගන්න නම්, මාර්යාගෙන් අපි ජනතාව නිදහස් කරගන්න නම් අපි මේ වෙලාවේදී එකතු වෙන්න ඕන කියන දේම ආයාචනාව අවසාන වශයෙන් කරනවා. සා අවසානයේ අනගාටේ වුණා මේ වචනේ කියන්නේ මේක අපේ මෙතුමා කතා කරයි රුපියල් 5000 සාමයේ මුදල් වල තියෙන චෝදනා සම්බන්ධයෙන් මම මෙතුමා රටේ කිව්වා අපි කැමති නෑ පොහොත්තුව මලමිනිය උඩ තියෙන ලකුණක් බවට පත් වෙනවා. අපි කැමති නෑ පොහොත්තුව අන්තිමට මල මොකද මිනි මලක් වෙනවට අපි අකමැති. ඒ නිසා පොහොත්තුව දුන්න බලාපොරොත්තු දෙන්න ඔබතුමාට සහයෝගය දෙන්න. හැබැයි මාර්යාගේ නැතිවෙන එක අපි විරුද්ධයි.